හරි. ලියාගත්තද මාතෘකාව? ලියාගත්තනේ. හරි. දැන්වීම්. දැන්වීමක් කියන්නේ මොකද්ද? අපි විවිධ දැන්වීම් දැකලා තියෙනවනේ නේද? මුද්‍රිත මාධ්‍යයේ තියෙන දැන්වීම් දැකලා තියෙනවා, විද්‍යුත් මාධ්‍යයේ, රූපවාහිනියේ මේ දැන්වීම් නේද? ටීවී එකේ ඕනතරම් දැන්වීම් යනවා, අපි ඇඩ් යනවා දැකලා තියෙනවනේ. ඒ වගේම ගුවන් විදුලියේ දැන්වීමුත් අපි අහලා තියෙනවා. පත්වර වල තියෙන දැන්වීම් අපි දැකලා බලලා තියෙනවා. අපි දැන්වීම් මොකක්ද කියන එක දන්නවා. එහෙනම් පුතේ, මේ දැන්වීමක් කියන්නේ කිසියම් කාරණාවක්, පණිවිඩයක්, එහෙම නැත්නම් කිසියම් කාරණාවක් දැනුම් දීම සඳහා සම්පාදිත පණිවිඩය, සන්දේශය තමයි මේ දැන්වීමක් කියලා අපි හඳුන්වන්නේ. හරිද? කිසියම් කාරණාවක් දැනුම් දීම සඳහා සම්පාදිත පණිවිඩය දැන්වීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. වර්තමානයේ වන විට පුතේ, මේ සංනිවේදන මාධ්‍යවල වර්ධනය වීමක් සමග එක් එක් මාධ්‍යන්ට අනන්‍ය ලක්ෂණ සහිත අපිට දැන්වීම් දැක ගන්න පුළුවන්. හරිද? අද වෙනකොට සංනිවේදනය ශීඝ්‍රයෙන් දියුණු වෙනවා. එතකොට ඒක ව්‍යාප්ත වෙනවා. විද්‍යුත් මාධ්‍ය බොහොමයක් තියෙනවා, මුද්‍රිත මාධ්‍ය බොහොමයක් තියෙනවා. එහෙනම් මේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල වර්ධනය සමග ඒ ඒ මාධ්‍යට අනන්‍ය ලක්ෂණ සහිතව, නැත්නම් ඒ ඒ මාධ්‍යයේ තියෙන ශක්්‍යතාවයන්ට, හැකියාවන්ට අනුව ඒවා මේ දැන්වීම් පළ වෙනවා අපිට දැක ගන්න පුළුවන්. හරිද? සමහර ඒවා ශ්‍රව්‍ය දෘශ්‍ය දැන්වීම ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රව්‍ය දෘශ්‍ය දෙකම භාවිත කරනවා. හරිද? එහෙනම් පුතේ, දැන් අපිට ගුවන් විදුලිය ගත්තාම ගුවන් විදුලිය රූප පේන්නේ නැනේ. අපිට හඬ විතරයි ඇහෙන්නේ නේද? ශබ්ද විතරයි අහන්න පුළුවන්. එහෙනම් ගුවන් විදුලිය රූපේ නැහැ, හඬ තමයි මූලික වෙන්නේ. හරිද? එහෙනම් මේ හඬ මූලික කරගෙන ඒ හඬට ශබ්දය, සංගීතය මේවා උපයෝගී කරගෙන දැන්වීම ඒ ගුවන් විදුලි මාධ්‍ය හරහා නිකුත් කිරීමක් සිද්ධ වෙනවා. දැන් රූපවාහිනිය ගත්තාම, ටීවී එක ගත්තාම අපිට රූප බලන්නත් පුළුවන්, නිදහන්නත් පුළුවන්. ඒ දෙකම එතකොට ඉටු වෙනවා. ශ්‍රව්‍ය දෘශ්‍ය කියන කාරණා දෙකම ඉෂ්ට වෙනවා. එහෙනම් රූපවාහිනිය ගත්තාම රූපවාහිනියේ ශ්‍රව්‍ය දෘශ්‍ය ශක්්‍යතාවයක් තියෙනවා. ඒ මාධ්‍යයට විශේෂිත විදු හැකියාවක්. එහෙනම් ඒ මාධ්‍යයට ඒ අනන්‍ය ලක්ෂණය උපයෝගී කරගෙන ශ්‍රව්‍ය දෘශ්‍ය දෙකම භාවිතා කරලා දැන්වීම් නිකුත් කරනවා. හරිද? එහෙනම් පුතේ, මේ එක් එක් මාධ්‍යන්ට තියෙන හැකියාවට අනුව දැන්වීම් ග්‍රාහක ගත කරනවා. එතකොට වචන භාවිත කරනවා, වාක්‍ය, රූප, වීඩියෝ, දර්ශන, සංගීතය, මේ දේවල් උපයෝගී කරගෙන දැන්වීම් පළ කරනවා, අපි ග්‍රාහක ගත කරනවා, අපි දැකලා තියෙනවා. හරිද? එහෙනම් මේ පාඩම තුළින් අපි අවධානය යොමු කරන්නේ, මූලිකවම අපි කතා කරන්නේ මුද්‍රිත මාධ්‍යයට අදාළ දැන්වීම්. හනිද? ඔයාලට දැන් දැන්වීමක් නිර්මාණය කරන්න ආවත් එන්නේ විභාගෙදී මුද්‍රිත මාධ්‍ය දැන්වීමක් මේ හදන්න තමයි. හරිද? වර්තමානයේ පුතේ, මේ දැන්වීමක් ඇඩ් එකක් කිව්ව ගමන් අපිට ඒක අපිට හිතෙන්නේ වාණිජ අරමුණු පදනම් කරගත්ත දැන්වීම් කරණයක්. හරිද? ලාභය වාණිජ අරමුණු මුදල් පදනම් කරගත්ත, ලාභ පරමාර්ථය මුල් කරගත්ත මේ දැන්වීමක් තමයි අපිට එක පාටම මතක් වෙන්නේ. හරිද? එහෙම වාණිජ අරමුණු පදනම් කරගත දැන්වීම් පමණක් මෙවී තියෙන්නේ පුතේ. මහජන සම්බන්ධතා දැන්වීම් තියෙනවා. ඒ ආයතනයේ මහජනතාවත් එක්ක සම්බන්ධතාවය වර්ධනය කර ගැනීම උදෙසා මහජන සම්බන්ධතා දැන්වීම් තියෙනවා. වර්තමානයේ සමාජයට කිසියම් කාලීන තොරතුරක් දෙනුම් දීම අරමුණු කරගත් දැන්වීම් තියෙනවා නේද? අපි දැක්ක දැන් කොරෝනා වසංගතය කාලේ, යුදමය තත්වාත ආවරණයක් පවතින කාලේ, ඒ ඊට අනුරූපව ඊට ගැළපෙන විදිහට දැන්වීම් ග්‍රාහක ගත කෙරුණා මාධ්‍ය හරහා. හරිද? හරි. හරි. දැන්වීම් කියලා මෙන්න මේක ලියා ගන්න බලන්න පුතේ. කිසියම් කාරණයක් දැනුම් දීම සඳහා සම්පාදිත පණිවිඩය දැන්වීමක් ලෙස හැඳින්විය හැකිය. හරි. එහෙනම් පුතේ, මේ දැන්වීම් කරණයේදී මුද්‍රිත මාධ්‍යයේදී විශේෂයෙන්ම මේ දැන්වීම් කරණයේදී භාෂා භාවිතය ඉතාමත්ම වැදගත් වෙනවා. හරිද? භාෂා භාවිතය ඉතාම ප්‍රධාන සාධකයක් විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් මේක කියවන ග්‍රාහකයාට මේ දැන්වීම
බලන ග්‍රාහකයාට මතකයේ රැඳෙන ඉක්මනින්ම අර්ථය තේරුම් ගන්න පුළුවන් අර්ථය ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට දැන්වීම සරල භාෂාවක් තුලින් ඉදිරිපත් කරන්න ඕනේ. හරිද? එහෙම නැතුව සරල භාෂාවක් නැතුව අර විදග්ධ සම්භාව්‍ය තේරෙන්නේ නැති භාෂාවකින් එහෙම අපි හිතමුකෝ ෂැම්පු එකක් ෂැම්පු දැන්වීමක් ඒ විදිහට දැම්මොත් එහෙම මුකුත්ම තේරෙන්නේ නැණ ඉක්මනින් සමාජගත වෙන්නේ නැහැ. නේද? එහෙනම් පුතේ සරල භාෂාවක් දැන් අපි මේ පුවත්පත ගත්තොත් එහෙම ලංකාවේ ඉන්න ඕනෑම වර්ගයේ පාඨකයෙකුට මේක ලේසියෙන්ම පහසුවෙන්ම අවබෝධ කරගන්න පුළුවන් විදිහට අපි දැන්වීම හදන්න ඕනේ. හරිද? ඕනෑම තාරාතිරමක එක්කෙනෙක්ට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම දැන්වීමක් තුළින් පෙළඹවීමක් සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් ඒ භාණ්ඩය හරි සේවාව හරි ඒ දැන්වීම තුළින් ඉදිරිපත් කරන ඒගොල්ලෝ අපේක්ෂා කරන අරමුණ සාධනය වෙන විදිහට පෙළඹවීමක් ඇතිවන ආකාරයට දැන්වීම නිර්මාණය කරන්න ඕනේ. හරි. දැන් එහෙනම් බලමු අපි මේ සමාජයේ ගොඩක් වෙලාවට බහුලව භාවිත වෙන දැන්වීම් පත්‍රිකා සියල්ලටම පොදු ආකෘතියක් තියෙනවා. හරිද? ඒ නිර්මාණාත්මක භාවය ඇතින් යම් යම් වෙනස්කම් තිබ්බට ආකෘතිය ඇතින් මේ දැන්වීම් වලට පොදු ආකෘතියක් තියෙනවා. හරිද? ඒ තමයි පුතේ කවර දැන්වීම් පත්‍රිකාවක් වුවද සිත්ගන්නාසුළු මාතෘකාවක් යෙදීමා. එහෙනම් ඕනෑම දැන්වීම් පත්‍රිකාවක දැන්වීමක සිත්ගන්නාසුළු මාතෘකාවක් යොදන්න ඕනේ. පාඨකයව වඩාත්ම ආකර්ෂණීය වෙන පාඨකයාගේ කුතුහලය දනවන රසවත් නිර්මාණශීලී වහාම ඒක කියවන්න හිතන. දැන් සමහර වෙලාවට අපි දැන් බස් එකක් එනකම් බස් ඕල්ටේක හිටියනම් එතන කඩයක් තියෙනවනම් යම්කිසි දැන්වීම් පේනව දැන් පුවත්පතේ ඒකේ සිරස්තලෙත් පේනවා නේද? ඒ සිරස්තලේ සිත් ගන්නාසුළු නම් අපිට ඒක දිහා බලන්න හිතෙනවනේ නේද? ඒ මොකක්ද කියලා. එහෙනම් පුතේ දැක්ක ගමන් ඒ සිරස්තලේ දැක්ක ගමන්ම මාතෘකාව දැක්ක ගමන්ම කියවන්න පුළුවන් වෙන පාඨකේ ආකර්ෂණීය වෙන සිත් ගන්නාසුළු මාතෘකාවක් යොදන්න ඕනේ. හරිද? එහෙනම් දැන්වීම් පිළිබඳ මනා පෙළඹවීමක් ඇති කරන මාතෘකා පාඨයක් යොදන්න ඕනේ. රසවත් වෙන්න ඕනේ. මාගලක් වගේ ගොඩාක් දිග වෙන්න හොඳ නෑ. මාතෘකාව කෙටි වෙන්න ඕනේ. කෙටි වෙන තරමට තමයි ඒක ප්‍රබල වෙන්නේ. අවශ්‍ය කාරණාවත් ඉෂ්ට සිද්ධ වෙනවා කෙටි වෙන තරමට. හරිද? අවශ්‍යම දේ සඳහන් කළ නිර්මාණාත්මක කෙටි කුතුහලයේ දැනවන ලස්සන මාතෘකාවක් අපි යොදන්න ඕනේ. හරිද? ඊළඟට මේ ආකෘතික ලක්ෂණයක් තන්මයි දැනුම් දිය යුතු අත්‍යවශ්‍ය කරුණු පාඨකයාට අවධාරණය වන ලෙස දැන්වීම් පත්‍රිකාවේ යෙදීම. එහෙනම් දැනුම් දෙන්න ඕන අත්‍යවශ්‍ය කරුණු පාඨකයාට අවධාරණය වන ලෙස දැන්වීම් පත්‍රිකාවේ යොදන්න ඕනේ. දැන් පුතේ යම්කිසි දැන්වීමක් අපි නිකුත් කරන යම් අරමුණක් ඉටු කරගන්නේ නේ අරමුණට අදාළ වෙන දේවල් මේ පාඨකයාට වහා අවධාරණය වෙන විදිහට එයාලට පේන විදිහට මේ හොඳින් හයිලයිට් වෙන විදිහට එක යොදන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපිට පුළුවන් ඒ කරුණු කුඩා ඡේද වශයෙන් වෙන් කරන එක ගොඩේම ලියනකොට බලන්න හිතෙන්නේ නැහැ නේද? හැබැයි කොටස් කරලා ඛණ්ඩනය කරලා ඩොට් දාලා තරු දාලා අංක දාලා ඒ වගේ උපක්‍රම අපිට භාවිත කරන්න පුළුවන්. ඊළඟට අංක කරන්න පුළුවන්, අවධාරණය කරන්න ඕන තැන් ලොකු කරලා ලියන්න පුළුවන් නේද? ඒවට අර වහාම පාඨකයාගේ ඇස ගැටෙන ආකර්ෂණීය වර්ණයන් යොදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ උපක්‍රම භාවිත කරන අවධාරණය කර යුතු දෙන් අවධාරණය කරන්න පුළුවන්. ඊළඟට දැන් පුතේ අපි ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට ගායනා තරඟයක් පිළිබඳව ගත්තොත් ඒ ගායනා තරඟයට අදාළ ඒ ගායනා තරඟයට අදාළව තරඟ කොන්දේසි. දැන් අපි කියමුකෝ තුරුණු ශක්ති කියලා උන ගායන තරඟයක් පැවැත්වෙනවා. ඒකට අදාළ තරඟ කොන්දේසි මොනවද? තරඟ විනිශ්චය මේ කොහොමද සිද්ධ වෙන්නේ? පැවැත්වෙන දිනය, ස්ථානය, වෙලාව, ත්‍යාග වැනි මේ මාතෘකාව යටතේ මොනවද ත්‍යාග ලබා දෙන්නේ නේද? එහෙනම් පාඨකයාට ඒකට කැමැත්තක් ඇතිවන ආකාරයට, ඒකෙන් පාඨකයාට වැඩක් තියෙන ආකාරයට, ඒ ප්‍රධාන කරුණු ඉස්මතු වන ආකාරයට අවධාරණය කරන්න ඕන තෙන් අවධාරණය වෙන විදිහට මේ අත්‍යවශ්‍ය කරුණු ටික පැහැදිලිව දක්වන්න ඕනේ. හරිද? පැටලෙලි සහගතව නැතුව නිවැරදිව දක්වන්න ඕනේ. හරි.
ඊළඟට පුතේ ඊළඟ කරුණ තමයි දැන් අපි කතා කරගෙන යන්නේ මේ දැන්වීම් පත්‍රයක පොදු ආකෘතික ලක්ෂණ පොදු ආකෘතියක් තියෙනවා. පළවෙනියටම කතා කරා කවර දැන්වීම් පත්‍රිකාවක් වද සිත් ගන්නාසුළු මාතෘකාවක් යොදන්න ඕනි. දෙවෙනියට කිව්වා පාඨකයාට අවධාරණය වන ලෙස දැන්වීම් පත්‍රිකාව යොදන්න ඕනි. දැන්වීම් දිය යුතු අත්‍යවශ්‍ය කරුණු අවධාරණය වන පරිදි යොදන්න ඕනි. ඊළඟට තුන්වෙනියට තියෙනවා පුතේ දැන්වීම සිදු කරන්නේ කවුරුන්ද යැයි දැන්වීම් පත්‍රිකාව අවසානයේ සඳහන් කරන්න ඕනි කියලා. හරිද? දැන් එහෙනම් පුතේ ඔක්කොම ලස්සන්ටම ලියනවා, නිර්මාණාත්මකව ලියනවා. හැබැයි දැන් අපි ගායන තරගයක් ගත්තොත් තරග කොන්දේසි තරග විනිශ්චය පැවැත්වෙන දිනේ ස්ථානේ ඔක්කොම දානවා. හැබැයි සංවිධානය කරන්නේ කවුද කියලා දාන්නේ නැහැ. හරිද? දැන්වීම සිදු කරන්නේ කවුරුන්ද කියලා දාන්නේ. එතකොට අසාර්ථකයිනේ නේද? අර සමස්ත දැන්වීමම බිඳ වැටෙනවා. ඒකෙන් පාඨකයාට කිසිම ඵල ප්‍රයෝජනයක් නැති වෙනවා. දැන් ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේක කවුද සංවිධානය කරන්නේ කියලා. එහෙනම් දැන්වීම සිදු කරන්නේ කවුරුන්ද කියලා සටහන් කරන්න ඕනේ. හරිද? ඊළඟට දැන්වීම සඳහා සිත් ගන්නාසුළු ආකෘතියක් නිර්මාණය කර ගැනීම. සිත් ගන්නාසුළු ආකෘතියක් කොහොමද රණුති අපි නිර්මාණය කරගන්නේ? අපිට පුළුවන් එක නිර්මාණාත්මකව හදන්න නේද? විවිධ හැඩතල යොදන්න පුළුවන්. හොඳ සැලැස්මක්, ලියන කරුණු, අත්‍යවශ්‍ය කරුණු නිවැරදි තැන්වල ස්ථානගත කරමින් ලස්සන සිත් ගන්නාසුළු ආකෘතියක් හදන්න පුළුවන්. ඊළඟට දැන්වීම් සිරස්තලය, දිනය, ස්ථානය, ඒ වගේම ලිපියොමු කරන්න ලිපියොමුවක් තියෙනවනම් එවැනි අවශ්‍ය මාතෘකා කැපි පෙනෙන ලෙස ඉදිරිපත් කරන්න ඕනේ. නේද? වැදගත් කරුණු චූටියට ලියන්නේ කූබිකකුල් වගේ පැත්තක. හරිද? ඒව ලොකුවට පාඨකයාට වහාම පේන විදිහට අවධාරණය වෙන විදිහට මේ සිරස්තලයේ දිනේ ස්ථානයේ ලිපියම දක්වන්න ඕනේ. කියන්නේ පාඨකයාට වෙහෙසක් මහන්සි වෙලා හොයන්න තියන්න හොඳ නැහැ. දැක්ක ගමන් ඔහුට අවශ්‍ය කරුණු පේන්න සලස්වන්න ඕනේ. හරිද? ඊළඟට දැන්වීම සඳහා මුල් වන වැදගත් කරුණු සියල්ල සාරාංශ කර පාඨකයාට ඉක්මනින් කියවා ගත හැකි ලෙස ඉදිරිපත් කිරීම. පුතේ දැන් මේක නවකතාවක් කෙටි කතාවක් නෙවෙයිනි. දැන්වීම ගොඩාක් දුරට කියව එක ගොඩාක් කාලයක් වැය කරලා කියවන්න කවුරුත් කැමති නෑ නේද? දැන් අපි උනත් කැමති නෑනේ. ඒක ලස්සනට තිබුණොත්, ආකර්ෂණීය වෙන විදිහට තිබුණොත් අපි බලනවා. නමුත් ඒක ගොඩාක් වෙලා එතන නැවතීගෙන දැන්වීම කියවන්න හිම කැමති නැහැ ගොඩාක් දුරට. එහෙනම් ඉක්මනින් අඩු වෙලාවකින් අඩු කාලයකින් ප්‍රධාන කරුණු සියල්ල ඉස්මතු වන විදිහට ඒකේ සාරය ප්‍රධානම දේ පාඨකයාට ලබා දෙන්න ඕනේ. හරිද? හරි. දැන් එහෙනම් පොතේ මෙන්න මෙහෙම ලියන්න රෝලක් කරලා අපි දැන්වීම එක තම දැන්වීම කියන කොටස තමයි කරන්න පුතේ. දැන්වීම කියලා ලියලා කිසියම් කාරණයක් දැනුම් දීම සඳහා සම්පාදිත පණිවිඩය දැන්වීමක් ලෙස හැඳින්විය හැකිය කියලා ලියා ගන්න කිව්වා. ඊළඟට දැන් ලියන ටික තමයි කියන්නේ. හරි, ලියා ගන්නකෝ මේක. ඊළඟට එතනට ඉඳ කියලා සමාජයේ බහුල වශයෙන් භාවිතා කරන දැන්වීම පත්‍රිකා සියල්ලටම පොදු ආකෘතියක් තිබේ. ඔව්, 196 පිටුවේ කරුණු 6 ලියන්න ඕනේ. කවර දැන්වීම් පත්‍රිකාවක වද සිත් ගන්නාසුළු මාතෘකාවක් යෙදීම, අර අවධාරණය වෙන ලෙස දැන්වීම් දැනුම් දිය යුතු අත්‍යවශ්‍ය කරුණු පාඨකයාට අවධාන්නේ වන ලෙස දැන්වීම් පත්‍රිකාවේ යෙදීම, ඊළඟට දැන්වීම සිදු කරන්නේ කවුරුන්ද යැයි දැන්වීම් පත්‍රිකාව අවසානයේ සඳහන් කිරීමේ කරුණු 6 අංක දාලා පහලට පිළිවෙලට ලියන්න. හරි, හොඳයි පුතේ. එහෙනම් අද එන්න බැරි වුණා අයට රෙකෝඩින් එක දෙන්නම්. එතකොට හොඳට බලන්න, ගෙදර වැඩ ටික කරන් ඉන්න ඕනේ. හරි, ඊළඟට දැන්වීම් පත්‍රිකාවක් ඇගයීම සඳහා දැන්වීම් පත්‍රිකාවක් අගේ යන හොඳ සාර්ථක ඇගයීමක් මේ ඇගයීමකට කියන්නේ හොඳයි කියන දැන්වීමක් තුළ. එහෙනම් මේ දැන්වීම් පත්‍රිකාවක් ඇගයීම සඳහා දැන්වීම් කලාවේ අනුගමනය කරන අයිඩා ආකෘතිය තමයි මේ තියෙන්නේ. ඉස්සෙල්ලාම අවධානය, එකට තියෙනවා අවධානය, ඇටෙන්ෂන් අවධානය, ආකර්ෂණය. ඊළඟට දෙකට තියෙනවා ඉන්ටරෙස්ට්,
ප්‍රයෝජනය ලාභය තුනට ඉදිරිපත් කරලා තියෙනවා desire යෝග්‍ය බව කැමැත්ත ඊළඟට action ක්‍රියාත්මක කිරීම එහෙනම් මේ අයිඩා ආකෘතිය තුළ අපිට ඉදිරිපත් කරලා තියෙනවා දැන්වීම් පත්‍රිකාවක් ඇගයීම සඳහා අවධානය ප්‍රයෝජනේ යෝග්‍ය බව ක්‍රියා කිරීම අවධානය ප්‍රයෝජනේ යෝග්‍ය බව ක්‍රියා කිරීම හරි දැන් එහෙනම් අපි මේක ටිකක් පැහැදිලි කරගමු හරිද දැන්වීමක් පුතේ අපිට නෙත ගැටුණු ගමන් එහෙම නැත්නම් ඇහැට දැක්ක ගමන් එය නැවත ආපහු හැරිලා අපිට බලන්න හිතෙන්නේ ඒකේ තියෙන ආකර්ෂණය නිසා නේද සමහර වෙලාවට පෝස්ටර් එකක් බැනර් එකක් මේ කටවුට් එකක් ගහලා තියෙනකොට අපි බස් එකක යනකොට නම් වාහනයක යනකොට උනත් නේද ඒක අපිට දැන් වෙලක හරි ගහලා තියෙනව නම් ඒ කටවුට් එක අපිට ඒක බලන්න ලස්සන හිතුනොත් අපි මෙහෙම හැරි හැරි නැවත බලනවනේ නේද ටිකක් අපේ වාහනේ යනකම් හරි අපි බලනවා. ඇයි මෙහෙම වෙන්නේ? එහෙම වෙන්නේ දැන්වීම ඉතාමත්ම ග්‍රාහකයට ආකර්ෂණීය වෙන විදිහට ඉදිරිපත් කරලා තිබෙන හින්දා. එහෙනම් මේ ආකර්ෂණීය බවට වර්තමානයේ වන විට විවිධ උපක්‍රම භාවිතා කරනවා. මොන වගේද ආකර්ෂණයට උපක්‍රමයක් විදිහට ජනප්‍රිය තරු නේද ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රූප යොදා ගන්නවා ජනප්‍රිය නළු නිලියන්ගේ පින්තූර ඡායාරූප යොදා ගන්නවා දැන් පසු කාලීනව නම් අර කොරියන් ඩ්‍රාමා බලන්න ලොකු රැල්ලක් තිබ්බනේ නේද ඒ දවස්වල ටියුෂන් සර්ලා පවා එහෙම නැත්නම් යම් කිසි පාරිභෝගික මොන හරි මේ වෙළඳ භාණ්ඩයක් හරි විකුණ ගන්න මොකද්ද ඒගොල්ලෝ මේ භාවිත කරන්නේ චංගුමීගේ රූප නේද චංගුමි අර තව හිටිය කොරියන් නළු නිලියන් දාලා ඒවා ඉදිරිපත් කිරීමක් අපි දැක්කා දැන් වර්තමානයේ ගත්තාම නම් වර්තමානයේ වන විට ගොඩක් වෙලාවට මොකක්ද අර දැන් මේ යොහානිගේ නේද යොහානිගේ රූප ඡායාරූප භාවිතා වෙනවා අපි දැක්ක. එහෙනම් ඒ ඒ කාලයට කාලීනව ජනප්‍රිය තරුවල ඡායාරූප යොදා ගන්නවා. එයි මේ ග්‍රාහකයව ආකර්ෂණය කරගන්න. අපි දැන් සමහරට ගත්තාම කොකා-කෝලා දැන්වීම වල එදා ඉඳන්ම ජනප්‍රිය ඉතාමත් ජනප්‍රිය ඉහළම තලයේ ඉන්න ක්‍රිකට් තරු වෙන්න පුළුවන් සිනමා තරු වෙන්න පුළුවන් ලෝක ප්‍රකට චරිත තමයි යොදාගන්නේ. එයි ඒගොල්ලන්ගේ ප්‍රචාරණය වඩාත් හොඳින් සිද්ධ කරන්න පාමේ ග්‍රාහක ආකර්ෂණය ලබා ගන්නේ ආකර්ෂණය මත ග්‍රාහකයට පෙළඹවීමක් ඇතිවෙනවා මේ තරුත් ඒවා පාවිච්චි කරනවා ඇති කියලා ග්‍රාහකයා පාවිච්චි කරන්න පෙළඹවීමක් බලපෑමක් ඇති වෙනවා සමහර විට ඒගොල්ලෝ ගෙදෙට්ටවත් ගේන්නේ නැති වෙති සමහර විට ජීවිතේට බීලවන්නේ නැති ඇති හැබැයි ග්‍රාහකයාගේ මනසට බලපෑමක් එනවා මේ ජනප්‍රිය තරු මේවා පාවිච්චි කරනවා ඇති කියලා ඊට පස්සේ පෙළඹවීමක් નિરાයාසයෙන්ම ඇති වෙනවා හරිද ඊළඟට පුතේ දැන් මේ දැන්වීමක දැන් අවධානය ආකර්ෂණය කියන එක මේ තියෙනවා හොඳ දැන්වීමක ඒ වගේම තමයි ඊළඟට ප්‍රයෝජනේ ලාභය එහෙනම් මේ දැන්වීමෙන් පාඨකයාට ශ්‍රාවකයාට නරඹන්නට කිසි ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ හරිද දැන් අපි ගත්තොත් එහෙම පොත්පත් සම්බන්ධ වෙලම දැන්වීමක් ගමුකෝ බුක්ෂොප් එකක් විවෘත කිරීමක් හරි සම්බන්ධ දැන්වීම ඒකට ගියොත් අපිට තියෙන ඵල ප්‍රයෝජනයම මොනවද මොන වගේ දේවල්ද අපිට මිලදී අපිට අවශ්‍ය කරන දේවල් ඒ තුළ තියෙනවද යම්කිසි භාණ්ඩයක් හරි සේවාවක් තුළින් හරි ඒ අපි අපේක්ෂා කරන මේ ප්‍රයෝජනයේ ලාභය අපිට තියෙනවද කියලා මේ දෙමග්‍රාහකයා බලනවා එහෙනම් ඒ ආට ප්‍රයෝජනයක් තියෙන දෙයක් ඉදිරිපත් කරන්න ඕනේ ප්‍රයෝජනයක් නැත්නම් ඒ දැන්වීම තුළ අපේක්ෂිත අරමුණු ඉටු වෙන්නේ නැහැ නසා දැන්වීම් පත්‍රිකාව අගයනකොට සාර්ථක දැන්වීමක ග්‍රාහකයාට ප්‍රයෝජනයක් ලාභයක් තියෙන්න ඕනේ. ඊළඟට දැන්වීම කියවන පුද්ගලයාට ඒ සඳහා කැමැත්තක් තිබීමත් වැදගත්. එහෙනම් කැමැත්තක් ඇතිවන විදිහට නිර්මාණය කරන්න දැන්වීම් කරුවා සමත් වෙන්න ඕනේ. දැන් අර සාර්ථක දැන්වීම් කරුවෙක්ගේ ලක්ෂණයක් කියලා තියෙනනේ තට්ටයක් හිමි පුද්ගලයෙකුට උනත් පණාවක් විකුණන්න දක්ෂ වෙන්න ඕනේ කියනවා නේද? තට්ටයක් තියෙන කෙනෙකුට පණාවක් අවශ්‍ය නැහැ. හැබැයි දැන්වීම් කරු සාර්ථකයි නම් අර තට්ටයක් තියෙන මිනිස්සෙකුට උනත් පණාව මිලදී ගන්න තත්වයට පත් කරන්න පුළුවන්. හරිද ඊළඟට අවසානයේ මේ දැන්වීමෙන් සංනිවේදනය කිරීම තුළින් ඒ සේවාව හරි ඒ භාණ්ඩය හරි ඒ එක ගන්න තැනට එහෙම නැත්නම් ඒ සඳහා ක්‍රියාත්මක වීමක් සිදු කරන්න ඕනේ දැන්වීමට ආකර්ෂණයක් වෙලා එයාට මේ ග්‍රාහකයාට ලාභයකුත් තිබිලා කැමැත්තකුත් තිබිලා හැබැයි ඒක මිලදී ගන්න නැත්නම් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ සේවාව ඒ අයත් ඉන්නේ ලබා ගන්න නැත්නම් වැඩක් නැහැ නේද එහෙනම්
ක්‍රියා කිරීමක් නං ක්‍රියාත්මක වන ආකාරයට පෙළඹවීමක් ඇති වෙන ආකාරයට ඒක ගොඩනගන්න ඕනේ දැන්වීම. දැන් ගොඩක් වෙලාවට සංනිවේදන ශාස්ත්‍රය ගත්තට පස්සේ යම්කිසි භාණ්ඩයක් සේවාවක් විකුණ ගැනීම සඳහා උත්තේජන ප්‍රතිචාර න්‍යාය භාවිතා කරනවා. හරිද? යම්කිසි දෙයකට උත්තේජනයක් වීම තුළින් ඒ ප්‍රතිචාර දක්වන තත්ත්වයට දැන්වීම මේ කරුව ක්‍රියාත්මක කළා තිනවා. දන්නවා ලෝකයේ තියෙන දැන් ස්වභාවිකවම ජීව විද්‍යාත්මකවම ගැහැණියට ආකර්ශනීයම රූපේ තමයි පිරිමියාගේ රූපේ. පිරිමියාට ආකර්ශනීයම රූපේ තමයි ගැහැණියගේ. ඒක ජීව විද්‍යාත්මක සංසිද්ධියක්. එහෙනම් මේ ඒක උපයෝගී කරගෙන මේ උත්තේජන ප්‍රතිචාර න්‍යායත් උපයෝගී කරගෙන දැන්වීම් කරුවෝ භාණ්ඩ සහ සේවාවන් අලෙවි කරගන්න ඒවා පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් ගත්තට පස්සේ දැන් ඔය ටයර් ඇඩ් තියෙන ටයර් දැන්වීම වලට සමහර වෙලාවට කාන්තාවට වඩා ගොඩක් ඊට සම්බන්ධනේ පිරිමියානේ නේද? නමුත් ඒ පිරිමි කෙනෙක්නේ දැන්වීමට දාන්න ඕනේ. හැබැයි ටයර් දැන්වීම වලට කාන්තාව යොදනවා නේද? ගොඩක් දුරට කාන්තාව යොදනවා වාහන දැන්වීම වලට. පව ඒ කියන්නේ අර කාන්තාවට ආකර්ෂණීය වීම මගින් ඒ පෙළඹවීම මත ඒ භාණ්ඩේ හරි සේවාව හරි මිලදී ගන්න තත්වයට ග්‍රාහකයව පත් කරන්න තමයි මේ විදිහට උපක්‍රම යොදාගන්නේ. හරි, ඊළඟට එතකොට මේවා විවිධාකාරයෙන් භාවිතා කරනවා. මේ විදිහට ආකර්ෂණීය වෙන විදිහට භාවිත කරන්න පුළුවන්. කරුණු අපි ඉදිරිපත් කරන දැන්වීම ග්‍රාහකයාට ඉතාමත් රසවත්ව වගේම අර්ථවත් හරවත් විදිහට ලබා දෙන්න ඕන. ඉතාමත් කෙටි සංක්ෂිප්ත ගුණය ආරක්ෂා වෙන පරිදි ඉතාමත් ලුහුඩු ලෙස මේක සංනිවේදනය කරන්න පුළුවන් නම් වඩාත් සාර්ථක වෙනවා. හරි, දැන් එහෙනම් අපි බලමු දැන්වීම් පත්‍රිකාවක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ලක්ෂණ මොනවද කියලා. දැන්වීම් පත්‍රිකාවක ගැබ්විය යුතු අනිවාර්ය ලක්ෂණ කරුණු නිවැරදිව පැහැදිලිව දක්වන්න ඕන. බොරු තොරතුරු ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන්න බෑ. එතකොට ග්‍රාහක විශ්වසනීයත්වයේ පළුදු වෙනවා. එහෙනම් ආපහු මේ භාණ්ඩේ සේවාව මිලදී ගන්න තත්ත්වයට පත් වෙන්නෙම නැහැ. එහෙනම් කරුණු නිවැරදිව වගේම පැහැදිලිව දක්වන්න ඕනේ. සංක්ෂිප්තව දක්වන්න ඕනේ. ඒ වගේම ආකර්ෂණීය භාවයක් තියෙන්න ඕනේ. සරල වෙන්න ඕනේ. හරි, රෝලක් කැන්න මාතෘකාව ලියා ගන්න. දැන්වීම් පත්‍රිකාවක ගැබ්විය යුතු අනිවාර්ය ලක්ෂණ කියලා ලියලා මේ හතර ලියා ගන්න. හරි, අපි ඊළඟට යමු. මේ තියෙන්නේ එහෙනම් මුද්‍රිත මාධ්‍ය ඉදිරිපත් කරපු දැන්වීමක් තමයි තියෙන්නේ. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් තුන්වෙනි වරටත් සංවිධානය කරන. එහෙනම් මාතෘකාව තියෙනවා මහා පොත් ප්‍රදර්ශනයේ සහ සල්පිල නේද? මාතෘකාව සිත් ගන්නා සුළු ආකාරයට ලොකුවට ලියලා තියෙනවා නේද? ග්‍රාහක අවධානය යොමවන විදිහට ලියලා තියෙනවා. ඊළඟට සංවිධානය කරන්නේ මේක කවුරුන් විසින්ද ඉදිරිපත් කරන්නේ කියන එක තියෙනවා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින්. ඊළඟට පුතේ බලන්න 2015 ජූනි 23 සිට 29 තෙක් පෙරවරු 9 සිට පස්වරු 7 දක්වා. එහෙනම් දිනේ තියෙනවා, වෙලාව තියෙනවා, ස්ථානයේ තියෙනවා, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී. එහෙනම් ඊළඟට ක්‍රියාත්මක වීම සඳහා පෙළඹවීමක් ඇති වෙන ආකාරයට වෙනත් කරුණු ග්‍රාහකයාට ප්‍රයෝජනය වෙන බව දක්වලා තියෙනවා. ඇයි මේකට ගියොත් මේ අධ්‍යාපනික ශාස්ත්‍රීය ප්‍රශ්නෝත්තර පොත් ඇතුළු වෙනත් පොත් හා අධ්‍යාපන CD මෙහිදී ලබාගත හැකි. ඔන්න බලන්නකො දැන් එහෙනම් ග්‍රාහකයාට මේකට ගියහම වැදගත්කමක් තියෙනවා, ලාභයක් තියෙනවා, එයාට ඒක ප්‍රයෝජනයක් වෙන ආකාරයට දාලා තියෙන. මේ වගේම විශේෂ අඩු කළ මිනටා. එනම් මේ පාඨකයව ආකර්ෂණය වෙන දේවලුත් තියෙනවා නේද? අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු විසින් ඉදිරිපත් කළක් තියෙන්නේ කියලා තියෙනවා. ඊළඟට වර්ණ සංකලනය බලන්න ඉතාම සෞම්‍ය විදිහට හැට මේ ඊට පස්සේ ගැළපෙන්න හමේ අවධාරණය වෙන්න ඕන තැන් ඒ අවධාරණය වෙන පරිදි වර්ණ සංකලනය පාවිච්චි කරලා තියෙනවා. එනම් මාතෘකාවට ඔබින ලෙස පොතක් යොදලා තියෙනවා නේද? සමහර අය ඉන්නවා දැන්වීම් වලට ආකර්ෂණය කරන්න ඕන හිඳ මාතෘකාවට කිසිසේත්ම ගැළපෙන්නේ නැති දේවල් අද වර්තමානයේ වෙනකොට දානවා නේද? ඒ කියන්නේ දැන් අපි ගම්මුකෝ එහෙම මේ
අපි නිකන් ගමුකෝ ටියුෂන් සර් කෙනෙක් ගහම මේ ඇඩ් එකක් ගත්තොත් එහෙම සමහර වෙලාවට ජනප්‍රිය නළු නිළියන්ගේ දානවා නේද? එතකොට ඒ මාතෘකාවට ඔබින් නැති ආකාරයටම සමහර වෙලාවට දාන්නේ ග්‍රාහක ආකර්ෂණය ලබා ගැනීම සඳහා. හරිද? මෙතන නම් මාතෘකාවට ගැළපෙන විදිහටම පොතකුත් යොදලා තියෙනවා. හරි. ඊළඟට බලන්න මේ දැන්වීම දැන් මේ තියෙන්නේ පොලිතින් භාවිතයෙන් වන හානි, පොලිතින් භාවිතයෙන් වන හානි සහ මේ විකල්ප ඇසුරුම් මාධ්‍ය පිළිබඳව ප්‍රජාව දැන ජනතාව දැනුවත් කිරීම සඳහා දැන්වීම. අපි මේක බලමුකෝ. බලන් කඩතුරා හෙරදෑසි. හරිම නිර්මාණාත්මකයි නේද? ගීතයක කොටසක් අරගෙන තියෙනවා. එහෙනම් නිර්මාණාත්මක මාතෘකාව. ඔයාලත් පුතේ ලකුණු ගන්න වෙනකොටම මේ අර පොලිතින් භාවිතය මේ මේ වළක්වා ගනිමු කියලා නිකම් අර හැමෝම දාන පොදු මාතෘකාවක් දානට වැඩි ඉස්සෙල්ලාම ලස්සන නිසඳස් කෑල්ලක් හරි ගීතයක කොටසක් හරි ඔබින විදිහට ලස්සනට යොදන්න පුළුවන්. බලන්නකො දැන් බලන් කඩතුරා හැරදෑසේ. ඒක රතු පාටින් පාට කළා දෙනවා. රතු වර්ණ ඉක්මනින්ම ඇහැගෙටෙනවා, ඉක්මනින්ම ආකර්ෂණය වෙනවා. ඊළඟට ඒක කහ පසුබිම මත යොදලා තියෙන්නේ. ඊළඟට කහ පසුබිම මත කළු වර්ණය යෙදුවහම ඒකත් හොඳට මේ ඉස්මතු වෙලා පේනවා. එහෙනම් පොලිතින් භාවිතය අවම කරමු, පරිසරයේ සුරකිමු, දැනුවත් කිරීමේ වැඩසටහන. එහෙනම් පොලිතින් භාවිතය අවම කිරීම සඳහා මේ ඒ පිළිබඳ පරිසරයේ සුරකින්න දැනුවත් කිරීමේ වැඩසටහන. එහෙනම් මේ දැනුවත් කිරීමේ වැඩසටහන සහභාගී වුණා මොනවද තියෙන ඒව පිළිවෙලට දාලා තිනවා. දේශන, වීඩියෝ දර්ශන, විකල්ප ඇසුරුම් සකසා ගැනීම පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුව, පෝස්ටර් හා චිත්‍ර ප්‍රදර්ශන, මේවා එක කොඩේ ලියලා නැහැ, ඛණ්ඩනය කරලා කොටස් කරලා යොදලා තියෙනවා. හරිද? ඊළඟට මේකට බලාපොරොත්තු වෙන්නේ මොන වගේ අයද? සිසු දරු මේ දරු දැරියන් දෙමාපියන් කියන මේ ග්‍රාහක කොටසේ සහභාගීත්වය බලාපොරොත්තු වෙනවා කියලා දාලා තියෙනවා. ඊළඟට ස්ථානයේ දිනේ වේලාව කියන ඒවා විශේෂනේ. ආයි මේ එක ගොඩේම ගහන්න ගිහින් නැහැ. මේ ඔයාලට පුළුවන් රවුමක් ඇඳලා නේද මේ වතුර බෝතලේ කෝප්පේ හරියේ වේලාවට නේද උපයෝගී කරගෙන මේ විදිහට මේ රවුමක් හරිය ඇඳලා ස්ථානයේ දිනේ වේලාව මෙතනම දාන්න නැතුව ඔයාලට පුළුවන් ස්ථානයේ දිනේ වේලාව යොදන්න. හරි? දෙකත් රතු පෑනින් විශේෂිතව දාලා තියෙනවා. මේක ඉදිරිපත් කරපු දිනෙත් දාලා තියෙනවා. එහෙනම් මේ වගේ අවදාමේ අත්‍යවශ්‍ය කරුණු නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න ඕන. ඊළඟට මේ තියෙන පුතේ පොලිතින් වෙනුවට භාවිතා කළ හැකි විකල්ප. ඊළඟට පොලිතින් භාවිතය නිසා සිදුවන හානි, පොලිතින් ගැටලුවක් වෙලා තියෙන්නේ කොහොමද කියලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැටලුවට පිළියම් මොනවද කියලා ඉදිරිපත් කරලා තියෙනවා. පන් වර්ග වලින් තනාගත් මලු, බටපතුරු වලින් තනාගත් ඇසුරුම්, රෙදි මලු, කඩදාසි දවටන. ඊළඟට මේ පොලිතින් කෙනෙක් සමාජයට මොනතරම් ප්‍රශ්නයක් වෙලාද කියලා පෙන්වන්න පසුබිමි ඡායාරූපයක් යොදලා තිනවා. පොලිතින් නිසා පරිසරයේ විනාශ වෙලා තියෙන තත්ත්වය. එතකොට පාඨකයාට මේක නිත ගැටෙනවා. ටක් ගාලා මනසට යනවා පොලිතින් භාවිතය අවම කරන්න ඕනේ. එහෙනම් ඒකට විකල්ප විසඳුම් ලැබලා තියෙනවා. සංවිධානය කරන්න කවුද කියලා ලස්සන වර්ණ සංකලනයත් එක්ක යොදලා තියෙනවා. හරි. ඊළඟට මාතෘකාව ලියා ගන්න වෙළඳ දැන්වීම. හරි. වෙළඳ දැන්වීම කියන්නේ පුතේ ලාභ පරමාර්ථයේ මුල් කරගත් භාණ්ඩ හා වෙළඳ දැන්වීම කියන්නේ ලාභ පරමාර්ථයේ මුල් කරගත් භාණ්ඩ හා සේවා අලව කිරීමේ කාර්යයන් සඳහා යොදා ගන්නා වෙළඳ දැන්වීම අපි කියනවා දැන්වීම වලට වෙළඳ දැන්වීම කියලා. හරිද? ලාභය මූලික කරගෙන ලාභ පරමාර්ථය වාණිජ පරමාර්ථය මුල් කරගෙන ලාභය මුල් කරගෙන යම් කිසි භාණ්ඩයක් හරි සේවාවක් හරි අලෙවි කරන්න විකුණ ගැනීම සඳහා යොදා ගන්නා දැන්වීම අපි වෙළඳ දැන්වීම කියලා කියනවා. හරිද? මේ වර්තමානයේ පුතේ වෙන් වෙලා තිනවා විශේෂේත්‍රයක් මේ දැන්වීම් කරණය හා ප්‍රචාරණය කියලා. හරිද? දැන්වීම් කරණය හා ප්‍රචාරණය යම් කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරනාට පස්සේ විශාල වර්තමානයේ ඒකේ ප්‍රචාරණ කටයුතු සඳහා විශාල පිරිවැයක් දරනවා මේ ප්‍රචාරණය සිදු කිරීම සඳහා. එහෙනම් මේ දැන්වීම් කරණය හා ප්‍රචාරණය කියලා වෙනම විශේෂ ශාස්ත්‍රයකුත් වර්තමානයේ වන විට බිහි වෙලා තියෙනවා.
හරිද? ලෝකයේ පුරා පුත්තේ මහා පරිමාණ වශයෙන් ආයතන වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා මේ දැන්වීම් කරන්නේ. ඒ වගේම දැන්වීම් කරන්නේ කියලා කියන්නේ නිර්මාණාත්මක කලාවක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේක දැන්වීම් කරන්නේ පෙළඹවීම මුල් කරගෙන තමයි සිද්ධ වෙන්නේ. ඒ තුලින් පෙළඹවීම සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. පෙළඹවීම සිද්ධ කළේ සේවාව හරි භාණ්ඩය හරි ග්‍රාහකයාට මිලදී ගන්න තත්වයටම පත් කරනවා. ඊට පස්සේ ඒ තුලින් ඒගොල්ලෝ ලාභයක් ඉපයීමක් මේ සිද්ධ වෙනවා. එහෙනම් ලාභ පරමාර්ථය මුල් කරගෙනම තමයි වෙළඳ දැන්වීම ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් වෙළඳ දැන්වීමක මූලික ලක්ෂණය තමයි ලාභ පරමාර්ථය. හරිද? හරි, ලාභ පරමාර්ථය අනුමුණු කරගෙන තමයි මේ භාණ්ඩ හා සේවාව අලෙම කිරීමේ කාර්යයන් සිද්ධ කරන්නේ. එහෙනම් මේ පාරිභෝගිකයාට මේ භාණ්ඩ හා සේවාවල ස්වභාවය, ඒයින් ලැබෙන ප්‍රයෝජන, ඒවා භාවිතා කරන ආකාරය, ඒවා මිල ගණන් කොහොමද, ඒවා ලබා ගන්න පුළුවන් ස්ථාන පිළිබඳ වෙළඳ දැන්වීමක සිද්ධ කරනවා. එහෙනම් වෙළඳ දැන්වීමකින් සිද්ධ වෙන මූලික කාර්යයන් තමයි මේ භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයාට ඒ භාණ්ඩවල මොන තත්ත්වයේද තියෙන්නේ, ඒකේ ස්වභාවය කොහොමද, ඒකේ කාර්යක්ෂමතාවය, ඒකෙන් මොන වගේ දේවල්ද කරන්න පුළුවන්, ඒක මිලදී ගැනීම තුළින් තමන්ට ලැබෙන ප්‍රයෝජන, ඒවා කොහොමද හසුරවන්නේ, භාවිත කරන්නේ, ඒවා මිල ගණන්, ඒවා මිලදී ගන්නට තියෙන මොන මොන ප්‍රදේශවලද, ස්ථානවලද, මොන ආයතනවලද විකුණන්නේ කියලා මේ වෙළඳ දැන්වීම අවබෝධයක් ලබා දෙනවා. හරිද? ඒ වගේම කියනවා පුතේ සාර්ථක දැන්වීම් කරුවෙකුට අයිස්ලන්තයේට ශීතකරණයක් විකුණන්න සමත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අයිස්ලන්තයේට ශීතකරණයක් අලෙවි කරන්න නේද? අයිස්ලන්තයේට ශීතකරණයක් අවශ්‍ය නැහෙනි. එහෙනම් මේක විනෝදාත්මකව සමි කියන්නේ හාස්‍යට. නමුත් ඒකෙන් අදහස් කරන්නේ මේ පාරිභෝගික අවශ්‍යතාවය ඉක්මවලා පරිභෝජනයට ඔහුව පෙළඹවීම සිද්ධ කරන්න දැන්වීම් කරව සමත් වෙන්න ඕන කියන කෙනේ ඒ අවශ්‍යතාවය නැහැ. හරිද? අපිට ඒ අවශ්‍යතාවය නැති වුණත් ඒ අවශ්‍යතාවයේ ඇතිවන එක ගන්න අපිට අවශ්‍ය වෙන විදිහට ඒක පරිභෝජනය කරන්න පෙළඹෙන විදිහට පෙළඹවීමත් දැන්වීම් කරව ඇති කරනවා. ඒක නම් ඉතින් අද ටීවී එක දිහා බැලුවම ගොඩක් වෙලාවට පේනවා නේද? ඒ නිසානේ gedara ඉන්න මල්ලි හරි නංගි හරි නේද ටීවී එකේ යම් කිසි අලුත් කෑමක් හරි චොකලට් එකක් ගියොත් හරි ඒක අඬනවා ගෙනත් දෙන ගම නේද? එහෙනම් මොකද්ද ඒ දැන්වීම් කරුව සමත් වෙලා තියෙනවා පෙළඹවීමක් ඇති කරන්න. එහෙනම් ඒ මාධ්‍ය සංදේශ හරහා අනිවාර්යයෙන්ම ග්‍රාහකයට බලපෑමක් ඇති වෙනවා. මේ පෙළඹවීම හරහා තමයි ඒවට අපි ගන්න පෙළඹෙන්නේ. ඉතින් අපි හරි ආකාරව දැනගෙන ඉන්නත් ඕනේ මාධ්‍ය හැසිරීම මාධ්‍ය අරමුණු මොනවද, අපි ඒවා විචාරශීලීව ඒවා දකින්න ඕනේ. අනිවාර්යෙන් මේ සංදේශවල පෙළඹවීමක් ඇති වෙනවා නේද? දැන් කලින් දැන් අපි ගත්තොත් එහෙම ලක්ස් මේ සබන් වර්ගය ගත්තාම නේද, ඒක කොහොමද, ඒක ඒ ඉලක්ක කරන ග්‍රාහක පිරිස බලන්නකෝ, ඒ යවවන වයසේ පසුව නයි. එතකොට ඒ ලස්සන ඇඳුමක් ඇඳලා රෝස පාටේ වර්ණ නේද, කළු වර්ණ භාවිත කරන්නේ නැහෙනි. ඒ කියන්නේ ඒගොල්ලන්ව ආකර්ෂණය කරන්න පුළුවන් රෝස පාට, අර රෝස මේ රෝස පෙති නේද, සින්දුවක් කියාගෙන එන්නේ නේද, ඒ වගේ ලස්සන මියුසික් එකක් තියෙනවා, අර සුරංගනා ලෝක ෆැන්ටසියක් මවනවා නේද, මවලා වෙනම ලෝකෙකට ගිහිල්ලා පෙළඹවීමක් ඇති කරනවා නේද. එහෙනම් අපි ඒවා විචාරශීලීව දකින්න ඕනේ. දැන්වීම් කරුවන්ගේ වට අහු වෙන්න හොඳ නෑ. නමුත් අපිට විභාගයට ආවොත් එහෙමනම් අපි ආකර්ෂණීයව ඒක මේ අපි හදන්න ඕනේ හොඳ දැන්වීම. නමුත් ටීවී එකේ හරි විද්‍යුත් මාධ්‍ය හරි මුද්‍රිත මාධ්‍යවල යන්නේවා අපිට අවශ්‍ය නම් පමණක් අපි මිලදී ගන්න ඕනේ. ඒ පෙළඹවීමට අහු වෙන්න හොඳ නෑ. හරි, ඒ වගේම තමයි පුතේ දැන් මේ අයිස්ලන්තයේ ශීතකරණයක් විකුණන්න සමත් වෙන්න ඕනේ කිව්වා වගේ නෙවෙයි. ඒවා මේ ඉදිරිපත් කරන දේ නිවැරදි වෙන්න ඕනේ, විශ්වසනීයත්වයක් තියෙන ඕනේ, මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියට අනුගතව තමයි ඒව කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම දැන් තියෙනවනේ පාරිභෝගිකයන්ට මිල සඳහන් කරන්න කියලා නීතියක් ආවනේ. ඒ දැන්වීම තුළ මිල අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙනවා. දැන් මොකද කරන්නේ ඒගොල්ලෝ, අර කූමි කකුල් වගේ චූටියට අර පේන්නේ නැති තැනකින් තමයි මිල දාන්නේ නේද. බලන්නකෝ දැන් මේ පුවත්පතක් අරගෙන මිල තියෙන එක කොහෙද තියෙන්නේ කියලා, ඒක වෙනම අර මේ කාචයක් අරගෙන බලන්න ඕනේ මිල කොහෙද තියෙන්නේ කියලා නේද. ඒ වගේ තත්ත්වෙට ඒවත් ඉතින් උපක්‍රම, අර දාන්න කියනකොට දානවා. නමුත් ඒව හරියාකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් සම්මත ආචාර ධර්ම පද්ධති වලට අනුව කටයුතු කරන්න ඕනේ. පෙළඹවීමක් ඇති කරනවා කියලා මිනිස්සුන්ට බොරු කරුණු ඉදිරිපත් කරන්න බෑ, ව්‍යාජ කරුණු ඉදිරිපත් කරන්න බෑ, විශ්වසනීයත්වය පළුදු නොවන ආකාරයේ දේවල් ඉදිරිපත් කරන්න ඕනේ.
හරි, එතනින් අතර කරම් පුතේ. මේ භාණ්ඩ හා සේවා පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ අරමුණු වෙළඳ දැන්වීම් නිර්මාණය කරනවා. නමුත් මේක නිර්මාණාත්මක කලාවක්, නිර්මාණශීලී බව ප්‍රකට වෙනවා. මෙහිදී මේ වෙළඳ දැන්වීමකදී කරුණු තුනක් ප්‍රධාන වෙනවා. ඒ තමයි අන්තර්ගතය. අන්තර්ගතය නිවැරදිව තියෙන්න ඕනේ, සත්‍ය කරුණු පදනම් කරගන්න ඕනේ. ඊළඟට නිර්මාණශීලීත්වයක් තියෙන්න ඕනේ. නිර්මාණශීලීත්වයක් තිබ්බොත් තමයි ඒකට ග්‍රාහකයා වඩාත් ආකර්ෂණය වෙන්නේ. ඊළඟට නිවැරදි භාෂා භාවිතයක් සිද්ධ වෙන්න ඕනේ. රණුති කියමු බලන්න අන්තර්ගතයට අදාළ කරුණු. හරි පුතේ, යම්කිසි දැන් අපි වෙළඳ දැන්වීමක් නිර්මාණය කරනවා නම් භාණ්ඩයක් පිළිබඳව නම් ඒ භාණ්ඩය නම, ඒ සේවාවක් නම් සේවාවේ නම අනිවාර්යයෙන්ම දාන්න මතක තියාගන්න ඕනේ. නමක් තියෙන්න ඕනේ. හරිද? ඒ වගේම ඒක නිෂ්පාදනය කරන නිපයුම සිද්ධ කරන්න කොහොමද? මේ නිෂ්පාදන ආයතනයේ සේවා ආයතනයේ නම දැන් මේක පාවිච්චි කිරීම සඳහා යම්කිසි ගැටලුවක් ඇති වුණොත් නේද? පාඨකයා මේක ග්‍රාහකයා දැනගෙන ඉන්න බෑ. නිෂ්පාදන ආයතනයේ නම ඒවා, ඒ වගේම ග්‍රාහකයාට විශ්වාසයක් ඇති වෙන්නත් ඒවා නම ඒවා හරියට යොදන්න ඕනේ. හරිද? ඒ වගේම තමයි මේ භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ අත්වන අපිට වාසි ප්‍රයෝජන ප්‍රතිලාභ වාසිදාහකට තත්ත්වය අන්තර්ගත තුළ ඇතුළත් කරන්න ඕනේ. හැබැයි ඒවා තමන්ගේ වෙළඳ භාණ්ඩය සේවාව විකුණ ගන්න කියලා බොරු ඒවා ඉදිරිපත් කරන්න බෑ. සත්‍ය කරුණු ඇතුළත් කරන්න ඕනේ. හරි, ඊළඟට නිර්මාණශීලීත්වය කියමු බලන්න රණුති. හරි, දැන් පුතේ අද මම ඔයාලට තනියම වෙළඳ දැන්වීමක් නිර්මාණය කරන්නත් දෙනවනේ ප්‍රශ්නයක් කරවනවා. ඒ වෙළඳ දැන්වීම තුළ ඔයාලට පුළුවන් නිර්මාණාත්මක විදිහට, ආකර්ෂණීය විදිහට මේක හදන්න, සිත් ගන්න ආකාරයෙන් භාෂාව හසුරවන්න පුළුවන්, සරල වෙන්න ඕනි, විවිධ හැඩතල පාවිච්චි කරන්න පුළුවන්, පාට උපයෝගී කරගන්න පුළුවන්, ඒ හැඩතල වලට හැඩරුවට අනුව අකුරු රූප චිත්‍ර යොදා ගන්න පුළුවන්. එහෙම සිත් ගන්නා ආකෘතියට ආකර්ෂණීය විදිහට මේක නිදහසේ හදන්න පුළුවන්. හරිද? හරි, ඊළඟට රණුති නිවැරදි භාෂා භාවිතය. හරි, ඔයාලට බලන්න පුළුවන් පුතේ පුවත්පතක් අරගෙන ටීවී එකේ යන්නේ, මේ රේඩියකින් අහන්නේ, මේ කියන වෙළඳ දැන්වීමක මේ තියෙන ගැබ්විය යුතු ලක්ෂණ මේවා තියෙනවද කියලා. හරිද? දැන් අපිට නිර්මාණය කරන්නත් වෙනවනේ. ඒ හින්දා ඒවෙන් ටිකක් අවධානයෙන් බලන්න. ඔයාලා දන්නවනේ ඔය සම්මාන දෙන වැඩසටහන් වලදී හොඳම මේ අගය කළ යුතු දැන්වීමට පවා සම්මාන හිමි වෙනවා. හරිද? එතකොට අගය කරන්න ඕන ලක්ෂණ ගැබ් සාර්ථක දැන්වීමක තියෙන්න ඕන ලක්ෂණෙහි අන්තර්ගත වෙලා තියෙනවා නම් තමයි හිම සම්මානයට පාත්‍ර වෙන්නේ. ඒ වගේම වෙළඳ දැන්වීමක භාෂාව නිවැරදි වෙන්න ඕනේ. නිර්මාණාත්මක ආකර්ෂණීය වගේම නිවැරදි භාෂා භාවිතයක් තියෙන්න ඕනේ. පාරිභෝගිකයා පවා ආකර්ෂණය වෙනම ඒ ආකාරයෙන් නිවැරදි භාෂා භාවිතයක් තිබ්බම තමන්ගේ භාණ්ඩය හා සේවාව විකුණ ගන්නත්, එතකොට ඒ දැන්වීම ඒ සේවාව භාණ්ඩයගෙන හැදිලි වෙන්නත් නිවැරදි හා නිරවද්‍යතාවය සහ නිවැරදි භාෂා භාවිතයේ හේතු වෙන්න පුළුවන්. සමහර වෙලාවට දැන් ඔය පොත් තියෙනවා වීරෝධාර පොත් කියලා නේද? ඒ විදිහට මේ තියෙනවා දැන්වීම වැරදි, මේ අක්ෂර වින්‍යාසය වැරදි. එහෙම නැතුව අක්ෂර වින්‍යාසය මේ මහා ප්‍රාණ දායන්න තියෙනවා වීරෝධාර වැරදිනේ, අල්ප ප්‍රාණ දායන්න තමයි එන්නේ. එහෙනම් අක්ෂර වින්‍යාසය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ, විරාම ලක්ෂණ ගැන සැලකිලි වෙන්න ඕනේ, ව්‍යාකරණ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ විදිහට සැලකිලිමත් වෙලා නිර්වද්‍ය භාෂා භාවිතයකට අපි හුරු වෙලා තමයි, භාෂා භාවිතය භාවිත කරලා තමයි අපි දැන්වීම සකස් කරන්න ඕනේ. හරි, ඔබේ වාහන සිහිනයේ සැබෑ කරගන්න සහන ලීසින් සමග අදම එක්වන්න දැන්වීමක් නේද? ඊළඟට ලීසින් සමගම පිළිබඳ දැන්වීමක් එන් තියෙනවා. ලියාපදිංචි වාහනය සඳහා පහසුවෙන් ලීසින් පළමු රක්ෂණ වාරිකය සමග රුපියල් මිලියන එකක ජීවිත රක්ෂණයක්. එහෙනම් මේ පාඨකයව ආකර්ෂණය කරගන්න ඕනේවා මේ රතු පාටින් වෙනම මේ ඉස්මතු කළද තියෙනවා ඡේද වශයෙන්. නැතුව හොඳට පහසුවෙන් තේරුම් ගන්න මේ බලන්න ඩොට් ඩොට් තියලා ඒ කරුණු පහලට පහලට යොදලා තියෙනවා. කාල සීමාව අවුරුදු 5යි, අවම ලියකියවිලි පැය 24 පුරා ක්‍රියාත්මක වන ජංගම නඩත්තු සේවය, නඩත්තු බිල්පත් සඳහා විශේෂ වට්ටම්, හදිසා ආපදාවකදී විශේෂ සහන, කඩිනම් සේවය, කඩිනම් සේවය, ඊළඟට සංවිධානය කරන දිනේ ඔක්කොම දාලා තියෙනවා. හැබැයි උපක්‍රමයක් විදිහට කොන්දේසි අදාළ වේ කෙනෙක් ඔයාලට පේනවද බලන්න. පැහැදිලිව පාටකයට එක පාටම් පේන්නේ. ඒක අර හංගල වගේ මේ
අර නොපෙනෙන විදිහට කොන්දේසි අදාළ වේ චූඩියට දාලා නේද? ඒක හරි අමාරුවෙන් බලන්න ඕනි. ඉතින් ඒ වගේ ඒවා උපක්‍රම. එහෙනම් මේ පාඨකයාට අවධාරණය කරන්න ඕන තැන් විශේෂයෙන් අවධාරණය කරලා ඊට ගැළපෙන ඡායාරූප යොදලා ලස්සන්ට දැන්වීම සකස් කරන්න ඕනි. ඊළඟට තියෙනවා පරිගණක පිළිබඳ දැන්වීම ජීවිතයට පරිගණකය. සාමාන්‍ය ජීවිතයේදී තාක්ෂණයේ උපයෝගී කරගෙන වඩා වේගවත් හා පහසුවට සහ නිවැරදි ලෙස තමන්ගේ එදිනදා වැඩ කටයුතු සඳහා පරිගණක තාක්ෂණයේ භාවිත කිරීමට සියලුම ශාස්ත්‍රයන් සඳහා ගැළපෙන පරිගණක පාඨමාලා, පරිගණක පාඨමාලාවක් පිළිබඳව. හරිද? එහෙනම් මේ පරිගණක පාඨමාලා කියන එක දැන් අද කාලීනව ඉතාම වැදගත් දෙයක් නේද? දැන් මේ කොරෝනා කාලේ වැඩිම ඉල්ලුමක් මේ තියෙන දෙයක් නේ. يعني ඒ දැනුමෙන් සන්නද්ධ වෙලා හිටියම වැඩ කටයුතු ටික පවා පහසුවෙන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් කාලයට ගැලපෙන්නත් ඒ නියමිත කාලේ බලලත් අපිට ඒ දැනවීම කාලීන தත්ත්වය උපයෝගී කරගෙන පවා මාතෘකාව හදන්න පුළුවන්. ඒ ලියන දේවල් එතකොට ටග්ගාලා පාඨකයාගේ ග්‍රාහකයාගේ අවධානය යොමු වෙනවා. ඊළඟට බලන්න මේ වගුවක් විදිහට ලේලා දිනවා, ඡේදයක් විදියට දැම්ම නම් මේක එච්චර තේරුමක් ගන්න අමාරුනේ. හැබැයි පාඨමාලාව කාලේ ගාස්තු කොටස් තුනකට බෙදලා වෙන්වෙන් වශයෙන් දක්වලා තිනවා. දැන් ඔයාලා දැක්කා අපි මේ දක්වා කතා කරපු දැන්වීම්වල සමහර ඒවා රවුම් කරන්න ඕනේ, ඒවා රවුම් කරලා තිබ්බා නේද? වගුවල තියෙන ඒවා වගුවල තිබුණා, කොටුවල තියෙන ඒවා කොටුව. එහෙනම් ඔයාලත් පුතේ ඔයාලට ලැබෙන පේපර් එකේ අර නිකන් පහලට පහලට ලියාගෙන යනවට වඩා මේ විදිහට ආකර්ෂණීය විදිහට තියෙන අඩි ටූල, පැන්සල, පෑන් ටික පාවිච්චි කරලා උපරිමට ලස්සනටම තමන්ගේ දැන්වීම හදන්න. හරිද? ඒ අන්තර්ගත කරන කරුණු වගේම නිර්මාණශීලී භාවිතයටයි, නිර්මාණශීලී නිර්මාණාත්මක බවටයි, ආකෘතියටයි වැඩි අවධානයක් දෙන්න. ඊළඟට පාඨමාලා ආරම්භයේ තියෙනවා සංවිධානයේ තියෙනවා. හරි. දැන් එහෙනම් අපි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න හදන්නේ මම වෙලාවක් දෙනවා 12 වෙනකොට මට ඉවර කරලා ෆොටෝ එක ගහලා දැම්මම එවන්න ඕනේ. හරිද? පස්සේ එවන්න එපා. ටයිම් කියලා මම කරවන්නේ. ඒ නිසා මේ පාට පෑන් උපයෝගී කරගන්න පුළුවන් පාට පැන්සල් චෝක් නිර්මාණශීලීව හදන්න. මෙතන තියෙනවා මම ප්‍රශ්න කියවන්නම්. පහත දැක්වෙන්නේ කිසියම් වෙළඳ දැන්වීමකින් උපුටාගත් කොටස් කිහිපයකි. ඒවා ඇසුරු කරගෙන පානදුරේ මහවීදියේ අංක 119 තැන පිහිටි නුවන පොත්හල තම ප්‍රචාරක කටයුතු සඳහා 2006 ජනවාරි මාස 7 වන දින පළ කිරීමට අදහස් කරන දැන්වීම වචන 100කින් පමණක් ලියනවා. එහෙනම් නුවන පොත්හල තමයි මේ දැන්වීම නිකුත් කරන්නේ. හරිද? ඒක නුවන පොත්හල තමයි. ජනවාරි මාසය තුල 100ක 20ක වට්ටම් සහිත ලබාගත හැකිය. සතියේ දිනවල උදේ 8 සිට සවස 6 දක්වාත්, සෙනසුරාදා හා ඉරිදා දිනවල සවස 2:30 දක්වාත් විවෘතයි. පොහොය දිනවල වසා තබනු ලැබේ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි ආදී විවිධ භාෂා පොත්, පැරණි සාහිත්‍ය පොත් හා ලිපි ද්‍රව්‍ය විස්තර සඳහා පොත් නාමාවලිය හා මිල ලේඛනය නොමිලේ ලබා ගත හැකිය නේද? එහෙනම් ලස්සන ආකර්ෂණීය මාතෘකාවක් දාන්න ඕනේ. ඊළඟට මෙතනදී අපිට පාරිභෝගිකයට, එහෙම නැත්නම් පාඨකයට වඩාත් වැදගත් වෙන දේවල් ඕගොල්ලන්ට ඉස්මතු කරලා දක්වන්න පුළුවන්, කොටස් කරන්න පුළුවන්, ඡේදම ලියන්න නැතුව ඩොට් දාලා අංක දාලා ලස්සන්ට ලියන්න, අර විශේෂ වට්ටම් කියන එක විශේෂයෙන්ම අර ඉස්මතු වෙන ආකාරයට දක්වන්න පුළුවන්, විවෘතව තිබෙන ඒව වෙනම දක්වන්න. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ කරමු. ඒ වගේ මේක සංවිධානය ඉදිරිපත් කරන්නේ කවුද? මේ නුවන පොත්හල ඒ ලිපිණියත් එක්ක එකක් දාන්න ඕනේ. ඉස්සෙල්ලාම තනියම කරමු, ඊට පස්සේ අඩුපාඩු කියලා දෙන්නම්. හරි, දැන් පටන් ගමු. ප්‍රායෝගික ලේඛන යටතේ දැන්වීමක් ආවොත් මේ රණුති දැන්වීම් ප්‍රශ්නේ තෝරගන්න. හරිද? දැන්වීම් ප්‍රශ්නේ තෝරගන්න, මේ ලිපියකට වඩා මේ දැන්වීම තෝරගන්න. ඊළඟට මේ හැබැයි අක්ෂර වින්‍යාසය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් රණුති ඩියලේවන ඒවා ගොඩක් ඒවා මේ අන්තර්ගත කරුණුත් ලියනවා, ඔක්කොම හරි. අක්ෂර වින්‍යාසයේ ගොඩක් තැන්වලදී ගැටලු තියෙනවා. එතකොට අක්ෂර වින්‍යාසයේ ලකුණු අඩු කරනෝනේ පුතේ වැරදි වුණොත්. නිසා ඒව ගැන පොඩ්ඩක් බලන්න. ඊට කලින් ඔයාට පුළුවන් නම් මේ
මෙන්න මේ සිංහල අක්ෂර වින්‍යාසය අකාරාදී කියලා පොතක් තියෙනවා, සඳගෝමි කෝපරහේ වගේ. සඳගෝමි කෝපරහේවා මම ඕනම් එවන්න මේක බලලා. දැන් සමහර දැන් අපේ පොත්පත්වල තියෙන ඒවා වුණත් පත්තරවලත් වැරදි අකුරු තියෙනවනේ වචන. නමුත් මේකේ තියෙන නිවැරදිම වචන මේ මහාචාර්ය කෙනේ. ඒ නිසා මේක දැන් තමන් ලිව්වට පස්සේ තමන් දන්නේ නැති අඩමාන වගේ අකුරක් තිබුණොත් මේක වැරදි කියලා හිතන එකක් තිබුණොත් මේකෙන් අරගෙන බලන්න. හනේද මේකෙන් අරගෙන බලන්න විභාගෙට යන්න කලින් මේක ටිකක් කියවල යන්න. හනේද එතකොට මේ අක්ෂර වින්‍යාසයට කැපෙන කොටසත් අඩු කරගන්න පුළුවන්. හරි ඒකේ වන්න අපි දැන් එහෙනම් අඩුපාඩු තියෙනවා නම් මට එවල ඉවර නම් අඩුපාඩු තියෙනවා නම් ඔගොල් රතු පෑනින් ඒ අදාළ තැන්වල ලියාගන්න. අපිට පුළුවන් ලස්සන නමක් දාන්න. දැන් ඔයාලා ලස්සන නම් දාලා තිබ්බ කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි කියලා ඒ වගේ ලස්සන නමක් මාතෘකාව යොදන්න පුළුවන්. නුවණ පොත්හලින් නුවණැස ලබා ඔබත් බුද්ධිමතෙකු වන්න. දැන් නුවණනේ පොත්හලේ නම ඒකටම සාපේක්ෂ වෙන්න වදනාකරන් මාතෘකාව නිර්මාණශීලීව මෙතන හදලා තියෙනවා. නුවණ පොත්හලින් නුවණැස ලබා ඔබත් බුද්ධිමතෙකු වන්න. පැන්සලින් හරි මාතෘකාව අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් ඈ. හරි. ඒ සඳහා ඔබට හොඳම අවස්ථාවක් මෙන්න. අතෙති මිලට විස්මිත වට්ටම් සහිතව අවශ්‍ය පොත් ගැනීමට එන්න. පානදුර මහවීදියේ අංක 119 පිටි නවන පොත්හල වෙතට. එහෙනම් පාරිභෝගිකයාට ඔන්න ප්‍රයෝජනයක් තියෙනවනේ. දත්තේ ඇති තියෙන මුද්දලට වට්ටම් සහිතව මේක ගන්න. එහෙනම් එතකොට පාඨක ග්‍රාහක අවධානය හිමිවන ආකාරයට මේක මේ සකස් කරලා තියෙනවා. ඊළඟට පහත සඳහන් විවිධ භාෂා පොත් අපෙන් ඔබට. එහෙනම් මේ විවිධ භාෂා පොත් ලබා මේ තියෙනවා නම් ඒවා මේ කොටස් කරලා දාලා තියෙනවා නේද? සිංහල, දෙමළ, වෙන්වෙන් වශයෙන් ලස්සන්ට අර ටග්ගාල ඇහැ යන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ, ජපන්, ජර්මන් මීට අමතරව විවිධ විෂය හා බැඳුණු පැරණි සාහිත්‍ය පොත් සිත් ඇද ගන්නා මිලකට සියලුම නිපි ද්‍රව්‍යානං එහි තියෙන්නේ මොනවද කියලා දාලා තියෙනවා. ඒ වගේ දේකුත් ඇතුළත් කරන්න තරු දාලා හරි. ඊළඟට ඔයාලට පුතේ රවුමක් ඇතුලේ හරි කොටුවක හරි ලස්සන හැඩතලයක් දාලා හරි මේ විදිහට විවෘතව පවතින දින වේලාව දාන්න පුළුවන්. දවස සහ දින. ඊළඟට 120ක් 120ක් විශේෂ වට්ටම් කියන එක විශේෂ මිස්මතු කළ ලොකුවට දාන්න ඕනේ. හරි ඒක ගොඩ මන් දැක්කායේ දාලා තිබුණා හොඳට. ඒ විදිහට කරන්න ඒක හරි. ඊළඟට ජනවාරි මාසය තුල පමණයි විස්තර සහිත පොත් නාමාවලියද මිල ලේඛනද මෙහිදී ලබා ගන්න. මේ සුවිශේෂ අවස්ථාවෙන් මහඟු ඵල ලබන්න සැමට ඇරියොම්. ඊළඟට නුවණ පොත්තල අංක 119 මහවීදිය පාන දුන. එතකොට විරාම ලක්ෂණ යොදලා තියෙනවා. බලන්න නැවතීමේ ලකුණ, කමාව, විශ්මයාදී ලකුණ නේද? ඊළඟට ඒවා හරියට දාන්න ඕනේ මේ සංගල වරහන් යොදනකොට ඒවා. ඊළඟට ඊළඟ කාරණාව තමයි පුතේ මේ එකකවත් අක්ෂර වින්‍යාසය වැරදි නෑ. ඒකට ලකුණු දෙනවනේ අපිට ශිල්පීය දක්ෂතා යටතේ. එහෙනම් අක්ෂර වින්‍යාසය නිවැරදිව ලියන්න ඕනේ. හනේද? හරි පැහැදිලිව නිරවුල් ලියන්න මේක තව පාට භාවිත කරන්නත් පුළුවන්. හරි ඊළඟට එහෙනම් අපි යමු ආකෘති පත්‍ර කරන්න. මේක මම ඔයාලට අවශ්‍ය නම් එවන්නම් ඈ. එහෙනම් වැඩ ටික කියන්නම්කෝ. 201 පිටුවට එන්නකෝ. 201 පිටුවේ ලිඛිත අභ්‍යාස 1 සහ 2. එක ලිඛිත අභ්‍යාස 1 සහ 2ට අදාළ පිළිතුරු ඒ කියන්නේ දැන්වීම. දැන්වීම නිර්මාණය කරන ආකාරයයි 1 සහ 2ට අදාළ පිළිතුරු මම ඔයාලට එවනවා. හරිද? දැන්වීමක් නිර්මාණය කරලා තියෙන එකකුත් තියෙනවා. වෙළඳ දැන්වීමකට අදාළ වෙළඳ දැන්වීමක් නිර්මාණය කරපුව තියෙන පිළිතුරත් එවනවා. ඔයාලා ඒක ලස්සනට පිටපත් කරන්න ඕනේ. හරිද? පුළුවන් නම් ප්‍රශ්න ලියලා කරන්න. එහෙම නැත්නම් පිටපත් හරි කරන්න ලිඛිත අභ්‍යාස අංක 1-2 කියලා දාලා. ඒකට අදාළ පිළිතුරු ගෲප් එකට දානවා. මේ අද මේකත් එවන්න. හරිද? හරි. ඊළඟට දැන් එහෙනම් මාතෘකාව ලියා ගන්නකෝ ආකෘති පත්‍ර කියලා.